අයිබුවන් සුබම සුබ වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සීලිම දෙනාට හෙටි වීඩියෝ එකක් තමයි අරගෙනාවේ. විශේෂයෙන්ම ගොඩක් අයට බලපානවා තමන්ගේ ජොබ් එක සම්බන්ධ ප්‍රශ්න. ගොඩක් වෙලාවට හිටපු ගමන් ජොබ් එක නැති වෙනවා. හිටපු ගමන් ජොබ් එකේ ආසාවෙන් කරගෙන ගිහින් වැඩ ටික වෙනස් වෙලා ගොඩක් වෙලාවට එපා වෙන තරම්ම ජොබ් එක දමල ගහලා යන්න හිතෙන තරම්ම සමහරක් වෙලාවට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට කලින් බොස් එමත්නම් කලින් සුපර්වයිසර් එක වැඩ කරද්දී හොඳටම හිටියා. සුපර්වයිසර් මාරුණා. ඊට පස්සේ ජොබ් එක එපා වුණා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට හිටපු ගමන් එපා වෙවි හිටපු ජොබ් එක මෙන්න එක වෙලාවකට හොඳයි කියලා හිතෙන්න පටන් ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එක අරන් ඉන්නේ ඔයාලගේ මේ ජොබ් එක විශේෂයෙන්ම ඔයාලට ඔයාලගේ ජොබ් එක සාර්ථක කරගන්න. එහෙම නැත්නම් ඔයාලගේ රැකියාව ස්ථාවර කරගන්න. රැකියාවේ ලොකුවට තියෙන ප්‍රශ්න, ලොකු ස්ට්‍රෙස් එකක් තියෙනවා නම් ඒ දේ අඩු කරගන්න පුළුවන් විදිහේ යම්කිසි කෙමක් විදිහට ඔයාලට කරන්න පුළුවන් දෙයක් පැහැදිලි කරන්න. ඉතින් මෙතනදි මේ ජොබ් එක පැත්තෙන් බලුවොත් එම කේන්දරය අනුව බලද්දි සෙනසුරු කියන ගහය තමයි ජොබ් එකට නැත්තම් මෙතනදි තමන්ගේ කැරිය එකට අපිට සඳහන් කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ගොඩක් අය ලොකු ජොබ් කරන අය මේක බලන්න පුළුවන්. මෙතන පොඩි පොඩි ජොබ් කරන අය බලනවා. ගොඩක් වෙලාවට ක්ලීනින් ජොබ් වලින් ඉඳන් ඉහළ පලන්තියේ ජොබ් වලට එනකම්ම ගොඩක් අය මේ දේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් ඕනෑම කෙනෙකුට ජොබ් එක ජොබ් එකම තමයි. නමුත් අපිට දැක ගන්න පුළුවන් අපි හිතමු ගොඩක් කලාවට යම් කිසි සේෆ්ටි කම්පැනිකට නැත්නම් ක්ලීනින් කම්පැනිකට සම්බන්ධව එයාලා කකුලට දාන සපත්තු දෙක සේෆ්ටි ෂූස් දාන්නේයි. ඒ සේෆ්ටි ෂූස් දාන්න එයාලගේ කකුල් දෙක ආරක්ෂා කර ගැනීම තමයි ජොබ් එකේ පළවෙනි කාරණය. කකුල් දෙක ආරක්ෂා නම් තමන්ගේ ජොබ් එකත් ආරක්ෂා වෙනවා, තමන්ගේ ජීවිතයත් ආරක්ෂා වෙනවා. ඉතින් අපි හිතමු ගොඩක් කලාවට විදේශ රටකට ගිහිල්ලා ජොබ් එකක් කරන් ගියාන් පස්සේ ලැබෙන්නේ සේෆ්ටි ෂූස් දෙකක්. මොකද හේතුව එතෙන්දී ජොබ් එක රැකගන්න අනිවාර්යම කකුල් දෙකේ නැත්නම් තමන්ගේ ආරක්ෂාව අනිවාර්යයෙන් වැදගත් වෙනවා. ඉතින් සමහරක් වෙලාවට ඔයාලගේ ජීවිතයේ ප්‍රශ්න ඇති වෙන ගතිය ජොබ් එකට ප්‍රශ්නයක් එන බව ඔයාලා කලින්ම දැනගන්න පුළුවන් ඔයාලගේ සපත්තු දෙකෙන්. ඉතින් සපත්තු දෙක ඔන්න ගැලවෙන්න පටන් ගන්නවා නම් එක්කෝ මහාගෙන නැත්නම් කොහරි කවුරු හරි ගොඩක් වෙලාවට ගණන් වැඩි නිසා පාවිච්චි කරපු සපත්තු පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඒ වගේ දේවල් කරද්දී ගොඩක් වෙලාවට ජොබ් එකේ තියෙන බරපතලකම ගොඩක් වෙලාවට හැකියාවේ තියෙන පීඩනේ ගොඩක් වෙලාවට වැඩි වෙනවා. මේ සෙනසුරු සපත්තු නිරූපණය වෙන ගහය ගොඩක් වෙලාවට සමහරක් අයගේ සෙනසුරු 6 වෙන්නේ tempත් වෙලා හිටියන් පස්සේ බලාපොරොත්තු නොවන විදිහේ දේවල් කොච්චර ඉහළ තැනක හිටියත් තමන්ගේ වැඩ කටයුතු තමන්ටම කරගන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ නොයෙකුත් විදිහක දේවල් වලදී ජොබ් එකට සම්බන්ධ ගැටලු එන්න පුළුවන්. සපත්තු දෙක කැඩිලා ඇලවිලා තියෙන දේවල් ගැලවිලා එහෙම නැත්නම් සපත්තු දෙක පරණලා ඒ දාගෙන යනවා කරන්න දෙයක් නැහැ. සපත්තු දෙක කකුලට එච්චරම හරි නැහැ. අමාරු දාගෙන කකුල් තුවාල මෙන්න මේ වගේ කාරණාවල් එක්ක ජොබ් එකක් කරනවා වගේ ජොබ් එකේ ප්‍රශ්න ටික වැඩි වෙන්න පුළුවන් කාල සීමාවක් එනවා. ඉතින් එතකොට සපත්තු දෙක පහසුවට දාගෙන මේ කකුලට එහෙම නැත්නම් සපත්තු දෙක අලුතින් ගන්න කියලා මම කියන්නේ. නමුත් ඒක ඔයාලා ජොබ් එක කරලා ඇවිල්ලා වැඩට ඇවිල්ලා ගෙදරට හරි බෝඩින් කාමරයට හරි එනකොට සපත්තු දෙක ඔයාලගේ පැහැදිලිව පිරිසිදුව පහසු තැනක ලස්සනට පිළිවෙලට තියලා තියෙන සපත්තු දෙක ජොබ් එක දාගෙන ඉදිරියෙන් ඇවිල්ලා ගල්ලා විසි කරනවා. කොහෙට හරි සමහරක් වෙලාවට සමහරක් අවස්ථාවදී පඩිපලයට ඒ වගේ කොහරි තැනක දානවා. පහුවදාට නැත්තම් නිවරු දාස් වලට ඒ අයින් කරලා දාලා ඊට පස්සේ වැඩට තමයි සපත්තු දෙක ගන්න. එහෙම නෙමෙයි සපත්තු දෙක ලස්සනට ෂූරක් එක්ක හරි පුළුවන් තැනක පහසුවට පිරිසිදුවට පිරිසිදු කරලා පැත්තකින් තියලා තියෙන ඔයාලගේ ජොබ් එකේ තියෙන ප්‍රශ්න ගොඩක් මඩුල්ලා ගිහිල්ලා සාර්ථක වෙන්න පුළුවන්. ඔයාලට ජොබ් එකේ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් කාට හරි සපත්තු දෙකක් තෑගි කරන්න. ඉතින් ඔයාලා හොඳට ජොබ් එකක් කර කර ඉන්නවා නම් කාටවත් සපත්තු තෑගි කරන්න එපා. කාගවත් තෑගි විදියට සපත්තු බාර ගන්නත් එපා. එතකොට මොකද මේ සපත්තු කියන දේවල් සෙනසුරු කියන කය නිරූපණය වෙනවා. සෙනසුරු කාට හරි දුන්නාන් පස්සේ සෙනසුරු කාගෙන් හරි ගත්තාන් පස්සේ ඔයාලට ඒ සෙනසුරුගේ දේවල් ඔයාලට අත්විඳින සිදුන. අන්න ඒ නිසා ඔයාලගේ ජොබ් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් විතරක් ඔයාලා සපත්තු දෙක ලස්සන තියාගෙන පිළිවෙල කරගන්න, අලුත් සපත් දෙකක් ගන්න, කකුලට පහසු සපත් දෙකක් දාගන්න, නැත්නම් කටේ සපත් දෙකක් තෑගෙන්න. ඉතින් ඒ වගේ හොඳට තියෙන දේවල් කරගෙන ගිහිල්ලා එකපාරම අර වගේ වෙනස් විදිහකට දෙයක් කරොත් එමේ කටේ gift එකක් දෙන්න ඕන කියලා ඔයාලට ටිකක් ප්‍රශ්න වැඩි වෙන පටන් ගන්නවා. ඉතින් විශේෂම ඉදිරියේදී මිතුන් ලග්නයට ධනු ලග්නයට මේ ජොබ් පිළිබඳ ප්‍රශ්න එනවා 10 වෙනි මාසේ 11 වෙනි මාසෙන් පස්සේ. එයාලා විශේෂයෙන් මේ ගැන සැලකිලිමත් වෙන්න සපත් දෙක පිළිවෙලට වැඩ ඇරලා ඉවරලා ඉන්න හොඳට පොලිස් කරලා ක්ලීන් කරලා පැත්තකින් තියලා තියන්න. පහුවදාට ලස්සන පැහැදිලිව පිරිසිදුව දාගෙන යන්න. ඉතින් හරි, ඉතින් මම හිතනවා වලට පැහැදිලි වේවි කියලා. කාට හරි මම සම්බන්ධ කරගෙන කේන්දර පරීක්ෂාව කරගන්න අවශ්‍ය නම් වලට 02 97 155 680 66 94 කියන අංකයෙන් මම සම්බන්ධ කරගෙන
කේන්දරේ පරීක්ෂා කරගෙන මේ දේවල් දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි සෑම දෙයක් ගැනම දැක ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ රැකියාව සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් මේ ක්‍රමය අත්හදා බලන්න. හකුලට දාන සපත්තු දෙක පිරිසිදුව පැහැදිලිව Tamanට පහසු දෙකක් තෝරගන්න. එහෙම නැතුනොත් තමයි ඔයාලගේ ජීවිතයේ සෑම දෙයක්ම වගේ යම් කිසි දෙකට අවුල් වෙන තත්ත්වයක් තමයි පෙන්වන්නේ. ඒ නිසා ඒක කරලා බලන්නේ අනිවාර්යයෙන්ම ඔයාලට සාර්ථක වෙනවා.